भाजी आई बाल से आई बोवन सर आई बोवन सर आई बोवन सर සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එතකොට අනිත් දවසේ අපිට ප්‍රශ්නයක් නැහැ පිටේ හරියටම අපි 6 හැමාට පන්තිය පටන් ගන්නවා ඒ වගේම 8 වෙද්දි අපිට පන්තිය තුන අවසන් කරන්න පුළුවන් මේ මොනවද හරි හරි එතකොට අපි ගිය සතියේ කතා කරපු තැනට අපි යන්න ඕනේ පුතලට මතකයි ඇති මම ගිය සතියේදී පුතලගේ සංඛ්‍යාවක් විශේෂයෙන් වචනින් ලියන්නේ කොහොමද ඊට පස්සේ ඉලක්කමක් විදිහට ලියන්නේ කොහොමද කියන එක අපි කතා කළේ ඉලක්කමින් දුන්න එකක් වචනින් ලියන්න අපිට පුළුවන් වෙන්න ඕනේ වචනින් දුන්න එකක් අපිට ඉලක්කමින් ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඒක තමයි අපිට ගැටලුවක් නැතුව හදාගන්න පුළුවන් උනේ එතකොට අපි අභ්‍යාස මාලාවේ ගොඩාක් ගණන් හැදුවා එක්කෙනෙක් පුංචි කමෙන්ට් එකක් දාලා තුනස තව චුට්ටක් හෙමින් ගියා නම් හොඳයි කියලා මම හිතන්නේ අතර මම මහලුකු වේගයකින් කියන නෑ පුතේ මොකද මේ අපි ගන්ටේ පන්තියේ යන්න ඕනේ පුංචි වේගයක් හදා ගන්න ඕනේ නැත්නම් පුතලට ගොඩක් දරුවෝ කියන දේ තමයි අවසාන ප්‍රශ්න දෙක නැත්නම් අවසාන ප්‍රශ්න තුන අවසාන ප්‍රශ්න පහ විතර ලියා ගන්න බැරි වුණා කියලා පුතලගේ වේගය චුට්ටක් හදා ගන්නත් ඕනේ ඒ වුණා සරු චුට්ටක් ඉන්න යන්න අපි තාම අලුත් නිසා හැබැයි පස්සේ පස්සේ වෙනකොට සෙගි රටාවට පුතාලා හැම කෙනෙක්ම ගුරු වෙනවා එතකොට බොහොම පිළිවෙලට නිරවුල්ව පන්තිය වලට ඉස්සරහට යන්න පුළුවන් වේවි එතකොට පුතාලට කිසි ගැටලුවක් මතු වෙන්නේ නැහැ කොහොමත් පුතාලා ඉස්කෝලේ යනකොට ඉස්සෙ මාර්තු මාසයේ පුතාලගේ තුන්වෙනි වාරේ නේද ඊට පස්සේ පුතාලා අලුත් පන්තිය දාන්නේ හැබැයි පුතාලා ඉස්කෝලේ යනකොට මම පුතාලගේ හතරේ පන්තියේ පාඩම් ගොඩාක් අවසන් කරලා තියේ ප්‍රශ්න මතර කතා කරලා තියේ ඉස්කෝලේ වැඩි ටික බොහොම පිළිවෙලට නිරවුල්ව කරගන්න පුළුවන් දැනට මම ගෙනහල්ලා තියේ ඒ නිසා පුතාලට කාටවත් එතකොට ගැටලුවක් වෙන්නේ නැතුව හොඳට වැටි කරගෙන යන්න පුළුවන් මේ මොනවද හරි එහෙනම් අපි ගිය සතිය නතර කරපු දැනට අපි අන්නයි බලාපොරොත්තු වෙන්නේ මම ෂෙයා ස්ක්‍රීන් දාන්නම් එතකොට පුතාලා හැම කෙනෙකුටම පෙරේ අපි කොතනද නතර වුණේ කියලා ඉතින් ඉඳලා බොහොම පිළිවෙල නිරවුල්ව ඉස්සරහට කතා කරගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ මොනවද රයි හොඳට බලාගන්න පුතලාට හැම කෙනෙකුටම පේනව ඇති යල්ලුවක් නැතුව මම පුතලාගේ ගිසපියේ කතා කරපු දැන පුතලාට හොඳට පේනව ඇති අපි මෙන්න මෙතෙන්ට ආවා මෙන්න මේ ගණන් 10ම අපි කතා කළා ඊට පස්සේ මේ දෙවනි වගුව පුතාලා මතක ඇති අපිට සම්පූර්ණ කරන්න අවස්ථාවක් ආවේ නැහැ මට මතක හැටියට අද අපි වගුව සම්පූර්ණ කරන තැන ඉඳලා ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ එතකොට ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අපිට සංඛ්‍යාවල එක එක නාමයන් ලියන්න තියෙනවා ඒවත් අපි බොහොම පිළිවෙලට කරගෙන යනවා අවශ්‍ය දේවල් පිළා මම පුතාලට පන්තියේදී කිව්වා ඒ ඔක්කොම දේවල් පුතාලා ඒක රාශී කරගෙන නැති සමහර පොතේ මම දාලා තියුණා සර්ටි ඔක්කොම ඒක රාශී කරලා තියෙනවා කියලා මම ගොඩක් සතුටු වෙනවා පුතේ හැම එක්කෙනාම බොහොම නන්දුවෙන් පන්තිය වැඩි කරගෙන යන එක ගැන එහෙනම් අපි දෙවනි ගාන ඉඳලා ඉස්සරහට යම් එනවාද හරි මම පුතාලගේ බෝඩ් එකට යනවා අපි බෝඩ් එකට ගිහලා බලමු ඉස්සරහට මේ කරගෙන යන්නේ කොහොමද කියලා පුතලා හැම කෙනෙකුටම බොහොම පැහැදිලිව මගේ බෝඩ් එක පේනවා ඇති හොඳට බලා ගන්න රැක් අපි අද තවත් පුංචි වැඩක් කරනවා පුතලා මේක අමාරු දෙයක් නෙමෙයි ඇත්තටම සරල දෙයක් පුතලා පේනවා ඇති දෙවනි එකේ තියෙන වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ ඒතර අපි බලමු වගුව කොහොමද සම්පූර්ණ කරගෙන යන්නේ කියලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ පුංචි වෙලාවක් දෙන්න පුතලා CR පොතේ මේ විදිහට යන්නේ හැම එකේනම පුංචි වෙලාවක් දෙන්න විනාඩියක් විතර විනාඩි දෙකක් විතර දෙන්න පුතලා ඉක්මනින් ওই වගුව පොතේ ඇඳ ගන්න වෙනවා නිබන්ධන දුන්නාට පස්සේ ඔක්කොම අඩුපාඩු මගේ හැරෙනවා සර් ඔක්කොම වගුව ඇඳලා දෙන්න ඒතර පුතලාට ගැටලුවක් නැහැ ඒ නිසා අපි ඉස්සෙල්ලාම පුංචි වෙලාවක් අරගෙන අදින වෙලාව දෙන්න පුතලාට පුංචි වෙලාවක් අරගෙන අඩි නූල භාවිතා කරලා පැන්සල භාවිතා කරලා ඔය තියෙන වගුව එහෙම්ම පුතලාගේ පොතේ ඇඳ ගන්නවා ඊට පස්සේ අපි බලමු ඉස්සරහට කොහොමද වැඩේ කරගෙන යන්නේ කියලා කාට හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් සර් මයික් ඕෆ් කරලා නැහැ ඔකේ නුඹේ කියලා පුතේ සර් අපේ වගුව කරා වගුව අපි කරාද ආයි හරි එහෙනම් ගැටලුවක් නැහැ ඔව් චුනා දෙන්න සර් තව පන්තියක වගුව කතා කරගෙන ඉන්නේ සර් ඉන්නේ ඉන්නේ හරි පුතේ හරි හරි අංක 3 අංක 3ට අපි යන්නයි බලාපොරොත්තු වෙන්නේ මොකද එක පන්තියක මම වගුව ඇතරම කතා කරලේ නැහැ තවත් හතරේ පන්තියක ඒකයි සර් ගැටලුව උනේ රයිට් දැන් අපි යනවා පුතාලගේ 3 වෙනි ගානට තේරුණාද ආරයි හොඳට බලා ගන්න පුතාලා හොඳට බලා ගන්න 3 වෙනි ගාන මොකද්ද ඒතර වෙන වැඩ කරන්න බෑ බොහොම පිළිවෙල සර් කතා කරන හැම ගානක් ගානේ හොඳට ඉස්සලම අහගෙන ඉන්න ඕනේ තේරුණාද රයිට් එතන තියෙන්නේ පුතාලගේ ඔය තියෙන විදිහම අපි ලියන්නේ නැහැ සර් පුංචි ගමේ වෙනස් කරලා කියලා දෙන්න හොඳට බලා ගන්න හොඳේ රයිට් මෙන්න excuse me sir ඔකියන්න සර් මේ පහෝගිය ක්ලාස්ස් වල ලින්ක් එක ආවේ නැහැ අපිට මේ ඒක නිසා පුතාට වැඩේ කරගන්න බැරි වුණා ඔව් ඔව් දන්නේ නැහැ ඔව් කියලා
මේ අපිට පහුගිය වැඩ ටික දැනගන්න පුළුවන්ද කොච්චර පිටු තියන්න ඕනින්ද පහුගිය වැඩවලට අපි මෙහෙමයි අම දැනට අපි කතා කරලා තියන්නේ පුතලගොය අභ්‍යාස පුතලග අච්චු පුතේ මෙන්න මුල ගණන් ටික විතරයි අපි කතා කරලා තියෙන්නේ මෙතන ඉඳලා තේරුණාද එතකොට හැම ගානක් ගානෙම කතා කරලා තියෙනවා මම හිතන්නේ අම්මලාට පුංචි ප්‍රමාණයක් ඉඳ තියන්න තියෙන ලොකු ප්‍රමාණයක් ඉඳ තියන්න නැහැ මෙන්න මෙතන අපි ඉන්නේ अंकुलाउंडे පහත දැක්වෙන සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න කියලා කියන්නේ පුතාලා ඒක ලියන්න ඕනේ නැහැ පුතාලා කරන්නේ අංක එක දැම්මා ඊට පස්සේ දෙක දැම්මා ඊට පස්සේ තුන දැම්මා හතර දැම්මා පහ දැම්මා රූලක් අර රූලක් ලස්සනට පිළිවෙලට ප්‍රශ්නාංක ටික දාගෙන යනවා ඊට පස්සේ පුතාලා මෙතනින් මොකද කරන්නේ ඉලක්කම ලියනවා ඊට පස්සේ පුංචිලා දාලා මෙන්න මේ ඉලක්කම අපි මෙතනින් වචනෙන් ලියන්න ඕනේ අන්න ඒකයි තියෙන අභ්‍යාසයේ එතකොට පුතාලගේ මේ තියෙන ඉලක්කම ඉස්සෙල්ලා ලිව්වා ඊට පස්සේ මොකද අපි කරන්නේ ඒක වචනෙන් ලියාගෙන යනවා ඉතර එන්නවද නැහැ අංක දෙක කොනසර ලිව්වා පුතාලා සර්වේ බෝඩ් එකේ ලියන විදිය තමයි ලියාගන්නේ කමේ මුකුත් වෙනසක් කරන්නේ නැහැ ඊට පස්සේ ඊළඟ ඉලක්කම ලිව්වා ඊට පස්සේ පුතාලගේ තවත් ඉලක්කමක් තියෙනවා මෙන්න මෙතන. ඔනසර ඉලක්කම් ටික ලියලා තියෙනවා. පුතාලා මේ එකක්වත් එක ගොඩේ ලියන්නේ නැතුව බොහොම පිළිවෙලට ලස්සනට රූලක් ගැන රූලක් පිළිවෙල ලියාගෙන යන්න ඕනේ. ලොකුවට අංක 3 දාලා රවුම් කරගන්නවා. ඉතුරු ඒවා බලන්න මුදෙවට වරහන් තුල තමයි දාලා තියෙන්නේ. වරහන් තුල දාලා තියෙන්නේ. දැන් ඕන්න අපිට තියෙන්නේ මේ ඉලක්කමෙන් දීලා තියෙන සංඛ්‍යාව වචනේ ලියාගෙන යන්න. මගේ දරුවෝ මේක දන්නවා. හැබැයි ඔකේ මේ ඔය වෙමේ මාත්‍රකව ලියා ගන්න ඕනද? නෑ පුතා ප්‍රශ්නාංක 3 දාපුවාම ඇති. ප්‍රශ්නාංක 3 දාපුවාම ඇති. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද වචනේ ලියන්නේ කියලා එච්චරයි. මොකද ප්‍රශ්නාංක දානවා විතරයි. එහෙමනම් ප්‍රශ්නාංක දානවා විතරයි. එතනින් යහම මුකුච්චරන්නේ නෑ. එහෙමනම් රයිට්. හරිය. සර් දාලා තියෙන විදිහම දාන්න පුළුවන් පුතාලට. අංක 3 1 2 3 4 5. රූලක් error රූලක් දාන්නේ. මොකද CR පොතේ මෙහෙ තම ගොඩක් පුතාලා ඉඳ තියෙනවා. ඒක නිසා අපිට එක ගොඩේ ලියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ලස්සනට පිළිවෙලට निराඋල්ල වැඩේ කරගෙන යන්න පුළුවන්. තේරුණාද? right. හරි. දැන් මොනවා අපි ඉස්සෙල්ලාම ඉස්සෙල්ලාම සර් උදව් කරන්න පුතාලා තනියම කරන්න එපා. සර් කියන විදිහට වැඩේ යන්න ඕනේ. ඒ නිසා සර් කියනකන් චුට්ටක් ඉන්න ඕනේ. හොඳේ right. හරි. මේ සංඛ්‍යාව පුතාලා හැම එක්කෙනාම දන්නවනේ. හැම එක්කෙනාම දන්නව නේද? හැබැයි අපි වචනෙන් ලියන්න ඕනේ. කොහොමද අපි ලියන්න ඕනේ? වචනෙන් අන්න එනම් මේ සංඛ්‍යාව අපි වචනෙන් ලියනවා. මේක අපි කොහොමද කියන්නේ? 500ය. කොහොමද අපි කියන්නේ? 500 කියලා කියන්නේ. අපි වචනෙන් ලියනකොට එහෙම ලියන්නේ නැහැ පුතේ. අපි ලියන්නේ කොහොමද? 500ය. අන්න එනම් පුතාලා ලස්සනට මෙතන ලියා ගන්නවා 500ය. කොහොමද ලියා ගන්නේ? 500ය. ලස්සන ලියන්න ඕනේ 500 කියලා ලියන්නේ. හරිද? කියනකොට අපි ඒ වුණාට කියනවා නේද පුතේ එහෙම. වඩා එහෙම කරන්නේ අපි ලියන්නේ කොහොමද? හරි නේද? ඊළඟ ගානට යනවා මේකත් පුතාලට ලේසි පුතාල දන්නවා මේක පිළිවෙලට නේද පුතේ තියෙන්නේ ඒ නිසා කාටවත් ජන්මාවක් නැහැ 500 ළඟට අපිට හම්බ වෙන්නේ කීයද 600ය කොහොමද අපි ලියන්නේ
हम सर हरी दान हरियर අට සියය කියලා අපි කියනවා ඒ වුණාට අපි හරියට දැනගන්න ඕනේ කොහොමද අපි කියන්නේ හත් සියය කොහොමද අපි කියන්නේ හත් සියය හරිද නැහැ ඊළඟ එක අපි හම්බ වෙන්නේ මේකෙන් පස්සේ හම්බ වෙන ඉලක්කම මොකද අපි කියන්නේ අට සියය අන්න හරියට පුතාලා දන්නවා අට සියය කොහොමද අපි කියන්නේ අට සියය කියලා අපි කියනවා ඒ වුණාට ලියනකොට අපි हतरे पंती इन्ने दूरा पुत्रा अमारु देवाल ने हैबे सर गाना गाने बहुम पिलिवेलेट निराउल खता कर गिरियाने निसा एरुनादे आरा खता गन लास्तनाट पुंचे लावाद देन्ना हमें के नाम एकम वेगिन्यान ने ने दे खलबर वे ने सर बोड़े मकाने ने හොඳට ලස්සනට පිළිවෙල නිරවුල හදාගෙන යන්න ඕනේ තේරුණාද ආයි හදාගන්න ලස්සන රුතාලා සෙමිනට පහත් දෙන්න හරි යගෙන කොහොමද සෙයි වරයි ආයි සමහර හොඳයි ඉක්මනින් ඉවර කරන්න ඒකට අනිත් අයගේ ඉස්සර මකන්න ඉවරයි සර් ඉවරයි සර් යටින් එරියන්න පුලක්කමක් තියෙනවා ඒක පුතාලට වචනේ ලියන්න කියලා කියනවා අපි ඔක්කොම ඔය වගන්තියම ලියන්නේ නෑ දරුවනේ අපි ලියන්නේ ඉලක්කම විතරයි මොකක්ද ඉලක්කම පුතාලගේ තියෙන්නේ මෙතන තියෙනවා 8යි 5යි 6යි අන්න ඒක අපි වචනේ ලියමු එතකොට ඇතිනේ එයාලා අපිට කියනවා වාක්‍යයක් විජේ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ මුළු සිසුන් ගණන මෙන්න මෙච්චරයිලු උදාහරණ මේක කොහොමද කියන්නේ කියලා කියන්නේ වචනෙන් ලියන්න කියලා කියන්නේ කොහොමද කියන්නේ වචනේ මේක ඔකේ නුදේ මේක මේ අර මේ වගන්තිය ලියන්න ඕනේ නෑ වගන්තිය ලියන්නේ නෑ පුතාලා ලියන්නේ ඉලක්කම විතරයි ඉලක්කම ලිව්වා ඊට පස්සේ පුංචි රත් දාලා අන්න වචනෙන් ලියාගෙන යනවා තේරුණාද උදල වගන්තිය ජීව ගන්න පුළුවන්නේ එකේ ගැටලුවක් නැහැනේ ඉලක්කමනේ ප්‍රශ්නේ තියෙන්නේ ගණිතේ පන්තියනේ අපි ඉන්නේ ඒ නිසා ඉලක්කම අපි හරියට ලියන්න ඕන හරිද රයිට් මේක පුතාලා දන්නවා මේක
තියෙන්නේ කේවා මේ තියෙන්නේ 10 ඒවා මේ තියෙන්නේ 100 ඒවා අපි ඔබ කියන්නේ කොහොමද 856 කොහොමද අපි කියන්නේ 856 අන්න එහෙනම් අපි මෙතන ලියනවා ලස්සනට 856 හරිද අකුරු ලං කරන්න ඕනේ වචන ඇඩ් කරන්න ඕනේ ඒවත් පුතාල හොඳට බලන්න ඕනේ අපි ඒව හදා ගන්න ඕනේ නේද පුතේ 856 මොකද අපි කියන්නේ 856 හරි නේද පැහැදිලි නේද ආරයි දෙක හරි චෝක් මෙහෙම වැඩි හරි ලේසිය අමාරු නෑ පුතලගේ ආයි ලක්කමක් තියෙනවා මෙන්න මෙතන ආ ඒකත් පුතාල දන්නව නේද ආරයි එකයි පහයි බිංදුව අපි කියන්නේ කොහොමද 150 කොහොමද අපි කියන්නේ 150 අන්න ලස්සන ලිව්වා 150 අන්න හරි 150 හරිද 50 කියලා සමහරු කියනවා නැත්නම් 50 කියලා කිව්වත් කමක් නැහැ 150 හරිද පුතේ ඔකේ 50 කියද්දි ඇලපිල්ල දානවද පුතාලියනවද දෙකම මොකද හරි එහෙමයි ඔ 50 කියලා ඔහොම ලිව්වත් කමක් නැහැ හරිද ඔව් 50 කියලා ඔහොම ලිව්වත් කමක් නැහැ නැත්නම් 50 කියලා ලිව්වත් ඒත් කමක් නැහැ ඇලපිල්ල ආවා හෝ නැතා කියලා පුතාලගේ ගාන වරදින්නේ නැහැ ඒ නිසා 150 කියලා තිබ්බත් 50 කියලා තිබ්බත් වැරද්දක් වෙන්නේ නැහැ උදලයි ටීච අනිවාර්යෙන් ඕකට හරි දානවා තේරුණාද රයිට් තුන්වෙනි ඉලක්කම පුතාලගේ තියෙනවා මෙහෙම ඒක නම් ලේසි ගැටලුවක් නෑ 2.49 පුතාල දන්නවා මේක කියන්නේ කොහොමද 249 හරි නේද ලේසි නේද කොහොමද අපි කියන්නේ 249 අන්න එහෙනම් මෙතන ලිවලස්සනට දෙසිය හතලිස් නවය දෙසිය හතලිස් නවය හරිද කොහොමද අපි කියන්නේ දෙසිය හතලිස් නවය ලස්සන අකුරෙන් ලියන්න ඕනේ දෙසිය හතලිස් නවය හරි නේද මුදල් බලන්න ඕන සල් ලියන විදිය එක ගොඩේ ලියන්න බෑ රූලක් යන්නේ CR පොතේ ලස්සනට ඒ නිසා පුතාලගේ අඩුපාඩු මොකුත් තියෙන්න බෑ ලස්සන කරපු දරුවෙක් ගියට ඉස්සර දාන්නම් ඉස්සර හරි හොඳේ රයිට් 249 249 හරිද රයිට් හතර වෙනිකට අපි යනවා පුතාලගේ මෙන්න මෙහෙමයි තියෙන්නේ 5.9 මේකත් මගේ දරුවෝ දන්නවා අමාරු දෙයක් නෙවෙයි හරි ලේසි කොහොමද අපි කියන්නේ 509 කොහොමද අපි කියන්නේ 509 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 509 ලස්සන අකුරෙන් ලියන්න ඕනේ 509 ලස්සන අකුරෙන් ලියන්න පුතාලා 509 ලස්සන ලියන්න ඕනේ 509 පිළිවෙත් නවුල්ව ලස්සන ලියන්න ඕනේ මොකද අපි කියන්නේ 509 හරිද රයිට් ඊළඟට පස්වෙනි ගානට අපි යනවා පුතාගේ පස්වෙනි ගාන තියෙන්නේ මෙහෙමයි වහලයේ සෙවිලි කිරීමට ගෙන උළුකට ගණන ආ පුතාලගේ තියෙනවා 3.75 නේද එහෙනම් මේක අපි කියන්නේ කොහොමද 375 කොහොමද අපි කියන්නේ 375 අන්න මේ ලස්සනට අපි යා ගන්නවා 375 හරිද ඊළඟ එක
හතරකට බෙදලා ඒ ඉර යටට ගහලා තියෙන කීයක් ගන්න ඕනද
පහළට කොහොමද චුනා සර් කියන්නම් 2යි 4යි 6යි 8යි 10යි 12යි. රූල් 12ක් ගන්න මේ දෙකත් එක 14ක් ගන්න. පහළට 14ක් ගහන්න. පහළට 14ක් ගහන්න හොඳේ. ආයත කොට ඇති ඈ. ලස්සනටම අදා ගන්න. සිකර අටවට චුනා කුඩු වෙනකොට ඔය වැඩේ උතරට අමාරු නෑ. හරි. මොකද අපි මේ දේවල් ඔක්කොම පුතලා ඉස්කෝලේ වගුවක් අඳින්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි කරන්නේ සර් නිබන්ධන දෙනවා ඉස්සරහදී. එතකන් තමයි මේ ගැටලුව තියෙන්නේ. එන්නවද? රයිට්. මෙතන සංඛ්‍යාව 236. මෙතන 743. මෙතන 370. සර් කලබලේ බෝඩ් එකේ මකන්නේ නැහැ. ඔයාලා ලියා ගන්න වෙලා දෙනවා. ඊළඟට මෙතන 505. ඊළඟට 837. ඊළඟට පුතාගේ 900ය ඔන්න හරිය ආරයි හොඳට බලා ගන්න පුතාලා මේ විදිහටම ලස්සනට වගු ඇඳගෙන යනවා ඊට පස්සේ මෙතන තියනවා 6 හේවත් කරලා දා ගන්නවා මෙතන තියනවා 4 මෙතන හිස්තනක් තියන්න ඕනේ මෙතන බිඳුව දැම්මා හිස්තනක් තියලා මෙතන දානවා කීයද 9ය හරිද මෙතන ලියනවා එක ස්ථානය වදල යන්නේ එක ස්ථානය අපි ගිය සතියේ ටිකක් කතා කළා එක ස්ථානේ නේද ඊට පස්සේ මෙතන තියෙනවා 10 ස්ථානය 10 ස්ථානය මුද්‍ර බලන්න ඕනේ ඈ ඊළඟට ආය පුතාගේ එක කොටුවක් කරලා මෙතන ලියලා තියෙනවා සිය ස්ථානය සිය ස්ථානය සියය ස්ථානය කියලා කියනවා සිය ස්ථානය කියලා කියනවා සිය ස්ථානය කිව්වත් කමක් නැහැ සියය ස්ථානය කිව්වත් කමක් නැහැ එහෙනම් දෙකම කියනවා උතල මෙතෙන්ට 6 දැම්මා ඊළඟට මෙතෙන්ට 40 දාලා තියෙනවා මුදල බලන්න ඕනේ ඊළඟට රූලක් ඇරලා මෙතෙන්ට බිංදුව දාලා තියෙනවා ඔන්න ඔය වගුව හරිද උතල අඳිනකොට සියාර පුතේ ලස්සනට මේ මාට රූල් දෙක දෙකෙන් ඇඳගත්තාම හරිය ලස්සනයි එනවාද එතකොට ලස්සනට මේ වගුව පුතලට ගන්න පුළුවන් හරිනේ ආරයි ලස්සනට හදාගන්න වගුව සර් කලබලේ මකන්නේම නැහැ කලබලේ මකන්නේ මේ හැම දෙයක්ම ඔයාලට මම කියලා දෙන්නේ ඒ නිසා ලස්සනට මේ වැඩේ කරන්න අවශ්‍යයි හරිද රයි පුතල ඇඳලා ඉවර වෙලා සර් වගුව ඇඳලා ඉවරයි කියලා කියන්න හොඳේ ආරයි ලස්සන හදාගන්න පුතාල සෑ පොඩ්ඩක් ඉන්නවද සිග්නල් තියනවා ආහරි හරි පුතා හදාගන්නකො සර් ඉන්නන් ඈ දැන් හරි පේනව නේද ආහරි හදාගන්න පුතා ලස්සන සෑර තුන්වැනි මේ කොට මේ කොටසේ මේ ඉලක්කම් ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්කම පිහිටි ස්ථානය මෙතෙන්ට ඉලක්කමෙන් දැක්වෙන අගය ඉලක්කමෙන් දැක්වෙන අගය තව තවස්සර කියනවා තව එක වතාවනේ දෙවතාවක් තුන් වතාවක් කියනවා සංඛ්‍යාව ඉලක්කම ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්කමින් දැක්වෙන අගය එනවාද ආරයි හොඳට බලන්න ඕනේ ආරයි බලන්න තවතාවක් සංඛ්‍යාව ඉලක්කම ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්කමින් දැක්වෙන අගය හරි නේද ආරයි උත්තර ලියන්නේ කවුරුත් කිසිම කෙනෙක් උත්තර ලියන්නේ නැහැ සර් කියලා දෙනකන් ඉන්න ඕනේ ඊට පස්සේ තමයි උත්තර ලියන්නේ දැන් පුතා ලස්සනට වගු ඇඳ ගන්නවා විතරයි ඒ වුණා සර් හැම එකක් ගානම කියලා දෙනකන් ඉන්න ඕනේ නැතුව ඕනවට පාවට මකන්න එහෙම ලියන්න බෑ ඒ වුණාද ආරයි ලස්සනට වගු ඇඳ ගන්න පුතාලා සර් වෙලාව දෙන්නම් ඉවරයි
හොඳයි පුතේ. ඉලක්කමෙන් දැක්වෙන අගය ඉලක්කමෙන් දැක්වෙන අගය මම පුතාලට ශාස්ත්‍ර කිනුම් දාන්නම් එතකොට පුතාලට පුදුරම් පැහැදිලි හරි නේද ආරයි මේ දින ඉලක්කමෙන් දැක්වෙන අගය හරි නේද ආරයි බෝඩ් එකේ පේනවා වගුව පුතාලගේ පොතේ පේනවා වගුව පේනවා දෙකම පේනවා හොඳේ සංඛ්‍යාව ඉලක්කම ඉලක්කම පීඨ ස්ථානය ඉලක්කමෙන් දැක්වෙන අගය 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 හරිද පුතේ කලබල නැහැ සර් කලබලලා බෝඩ් එක මකන්න නැහැ ඔයාලා හිමින් ලස්සන ලියා ගන්න පුතේ මේ හතලේ පහයි හතලේ දුන්න උත්තර ලියන්න එපා පුතේ සර් කියන්නේ නිකන් උත්තර ලියන්න එපා හරි දුතේ හරි ආරයි. තමන් දිනා ඉන්නවද වගුව? ඔව් සර්. හරි පුතා කලබල නැතුව ඇඳ ගන්න වගුව. ඉවරයි. තමන් දිනා ඉන්නවද වගුව? සර් මම දිනවා. අපුතා අඳින පුතා ඇඳ ගන්න වගුව ඈ සර් මකන්නේ නැහැ කලබල නැහැ පුතා පාඩි වගුව ඇඳ ගන්න ඉස්රාදි සර ඔක්කොම අරගෙන සලා දෙනවා හොඳේ සරාද ඔක්කොම ගාඩියස්සලා දෙනා එතකොට පුතාලා අඳින්න වෙලාව යන්නේ නෑ දේසිය එතකොට වෙලාව ඈ වෙලාව යන්නේ නැතු ඉක්මනින් වැඩේ කර ගන්න පුළුවන් ඈ ඉවරයි සර් දැන් හරිද පුතේ කට්ටියම හරි තව අඳිනා ඉන්නවද අර අන්තිමටම නම 100ද තියන්නේ ඔව්
මෙතන පුතාගේ 900යේ තියෙන්නේ 900යේ මෙතන තියෙන්නේ ඔච්චුපුතේත් බලන්න පුතාලා පේනවා 900යේ තියෙන්නේ හරිනේ රයිට් දැන් හොඳට බලා ගන්න පුතාලා හැම එකේම ඇතර ඉවරයි නේද මෙන්න මේ කෙලවරේම තියෙන ඉලක්කමඩ අපිට කියන්නේ එක ස්ථානයේ තියෙන ඉලක්කම මොකද කියන්නේ කර නැහැ අත ආදින අපිට තනින්න කොහොම ආදින් दहायन දෙක කියලා කියන්නේ සිය ස්ථානයේ තියෙන ඉලක්කම අපි ඒකට කියනවා සියය ස්ථානයේ තියෙන ඉලක්කම හරිද රයි දැන් අපිට 6 මෙන්න මේ 6 ඉලක්කම ගත්තා එක ස්ථානයේ තියෙන නිසා අපි එක ස්ථානයේ කියලා ලිව්වා ඉලක්කමෙන් දැක්වෙන අගය අපි ලියන්නේ කීයද 6මයි එතකොට මගේ දරුවෝ හොඳට මතක තියාගන්නවා එක ස්ථානයේ තියෙන ඉලක්කමෙන් දැක්වෙන අගය හැම විටම එන්නේ මේ ඉලක්කමයි හරිද රයි ඊළඟ පුතාලගේ මෙන්න මේ ඉලක්කමට අපි යනවා කීයද තියෙන්නේ 4 ඒක පුතාලා දන්නවා මේක එක ස්ථානය නම් මේක මොකද අපි කියන්නේ 10 ස්ථානය හරියට ලියන්න ඕනේ මොකද අපි කියන්නේ 10 ස්ථානය හොඳට බලන්න සර් ලියනවා 10 ස්ථානය එක හොඳට තේරුම් ගන්නකොට මොකද අපි කියන්නේ 10 ස්ථානය අන්න එතනින් දැක්වෙන අගය අපි ලියනකොට මේක ලියලා 4 කියන ඉලක්කම ලියලා මේ පැත්තේ ඉලක්කම් එකක් තියෙන නිසා අන්න පුතාලා දාන්නේ කීයද බිඳුව 4 ලියලා මේ පැත්තේ ඉලක්කම් එකක් තියෙන නිසා කීයද අපි දාන්නේ බිඳුව එක හොඳට මතක තියාගන්න ඕනේ 4 ලිව්වා හතර මෙතෙන්වත් ලියලා මේ පැත්තේ ඉලක්කම් එකක් තියෙන නිසා අපි දාන්නේ කියද බින්දු කියලාද? හතර ලියලා පුතා කියන දේ මට ඇහෙන්නේ නැහැ පුතේ පැහැදිලිව. තව තවත් කියන්නකො. ඉලක්කමෙන් දැක්වෙන අගය කියන්න තියෙන 743 තියෙන්නේ. ඔව්. ඒක අන්තිමට සැකුව බිඳුව එන්න කියලා 40 එතන තියෙන්නේ නෑ ඒක තමයි පුතාගේ මේ 4 කියන ඉලක්කම ලියලා මේ 4 කියන ඉලක්කම ලියලා මේ පැත්තේ සංඛ්‍යා පුතාගේ එකයිනේ තියෙන්නේ ඒක නිසා පුතා මෙතෙන්ට බිඳුව දානවා එතකොට මේ සංඛ්‍යාව විදිහම 40 කියලා හැදෙනවා පුතේ සර හැදෙන විදිහ ඔය කියන්නේ තේරුම් පුතාලා මේ සංඛ්‍යාව කියන්න කියලා කියන්නේ නෑනේ පුතාලට කියන්නේ මේක ලියන්නනේ ඕනේ එහෙනම් මේ 4 කියන සංඛ්‍යාව එහෙමම ලිව්වා මේ 3 වෙනුවට බිඳුවක් දැම්මා අන්න එහෙනම් ඉතින් හැදෙන සංඛ්‍යාව කීයද අපි කියන්නේ 40 පුතාලට ලියා ගන්න විදියයි සරුවේ කියන්නේ එහෙමනවද ආරයි ඊළඟට බලමු 10 ස්ථානය එතකොට මේක එක ස්ථානය මේක තමයි මොකද අපි කියන්නේ 10 ස්ථානය එහෙනම් 10 ස්ථානීය ඉලක්කම අපි දාන්නේ කීයද 7 කියද දාන්නේ 7 අන්න එතනින් 7 ඉලක්කම අහනවා පුතාගේ පුතා 7 ලිව්වා මේ පැත්තේ ඉලක්කම් එකක් තියෙන මේක නම් කොහොමද බිඳුවනේ තියෙන්නේ පුතා කීය ඉලක්කම තිබුණා 1 තිබ්බත් 2 තිබ්බත් 3 තිබ්බත් 4 තිබ්බත් 5 තිබ්බත් කීය තිබ්බත් ඔයා දාන්නේ මෙතෙන්ට කීයද බිඳුව අන්න 7යි බිඳුව කියලා කියන්නේ හැදෙන ඉලක්කම කීයද 70 හැදෙන ඉලක්කම කීයද 70 කතාව පැහැදිලිද ඒක හොඳට තේරුම් කරගන්න ඕනේ හරිද ඊළඟට බිඳුව මේක එක ස්ථානය මේක මොකද අපි කියන්නේ 10 ස්ථානය මේක එක ස්ථානය මේක මොකද අපි කියන්නේ 10 ස්ථානය එහෙනම් මෙතෙන් අපි ගන්නවා 10 ස්ථානය 10 ස්ථානය එතකොට ඔන්න දැන් සර් කිව්වේ මෙතෙන්ට 10 ස්ථානයේ තියෙන ඉලක්කම ලිව්වා කීයද බිඳුව මේ වෙනුවට බිඳුවක් දාන්න කියලා සර් කිව්වේ හැබැයි පුතාගේ මෙතන තියෙන එක බිඳුවයිනේ එතකොට මෙතෙන්ට බිඳුවක් දාලා ලිව්වත් කමක් නැහැ
නැත්නම් පුතාලගේ බින්දු වෙනවා නම් බින්දු එකක් ලිව්වත් කමක් නැහැ. තව මෙහෙට බින්දු දැම්මත් කමක් නැහැ. බින්දු එකක් ලිව්වත් කමක් නැහැ. හැබැයි ගොඩාක් දරුවෝ ලියන්නේ එක බින්දුවයි ඒක හරි වැරද්දක් නැහැ. තේරුණාද? රයිට්. ඊළඟ සිය ස්ථානය බලනවා සිය ස්ථාන ඉලක්කම 7 1 ස්ථානය 3 10 ස්ථානය 8 කියලා කියන්නේ මොකද්ද අපි සිය ස්ථානයේ ඉලක්කම එනම් මෙතෙන්ට මගේ දරුවෝ ලියන්නේ කීයද 8 කීයද ලියාගන්නේ 8 අන්න 8 ලිව්වා මෙතෙන්ට ඉතුරු ඒවට පුතාලා ඉලක්කම් කීයක් තියනවද දෙකක් තියනවා ඒක නිසා මෙතෙන්ට අපි දාගන්නවා බින්දු කීයක්ද දෙකක් ඒ කියන්නේ අටේ ඉලක්කමෙන් දැක්වෙන අද අපි කියන්නේ කීයද 800යි වැඩේ ලේසි නේද ඒක හරිය සරල දෙයක් නේද 8 ලිව්වා ඉතුරු ඉලක්කම් දෙකක් තියෙන නිසා මෙතන බින්දු දෙකක් දැම්මා එතකොට වැඩේ ලේසි උත්තර එනවා ඉක්මනින්ම නැතුව හදා දෙන්න කිව්වොත් මොකද වෙන්නේ ඕකන අපිට ගොඩක් වෙලා ගන්නවා එතකොට වෙලාව මදිනවා ප්‍රශ්න පත්‍රයේ සර්මී කියලා දෙන්නේ කෙටි ක්‍රමයක් ඒ නිසා පුතාලා 8 ලිව්වා ඉතුරු ඉලක්කම් දෙක වෙනුවට මොකද කරන්නේ බින්දු දෙකක් දැම් දැන් හරිය නේද පැහැදිලි නේද ආරයි ඊළඟට 9 නවයේ තියෙන ස්ථානය අහනවා දැන් පුතාලා ලේසි මේක එක ස්ථානය මේක 10 ස්ථානය මේක මොකද අපි කියන්නේ 100 ස්ථානය අන්න මෙතෙන්ට ගත්තා 100 ස්ථානය 100 ස්ථානය අන්න 100 ස්ථාන ඉලක්කම 9 ලිව්වා කොහොමත් මේක නම් තව බින්දු දෙකක් තියෙනවා ඒ බින්දු දෙක මෙතෙන්ට දාගත්තා එහෙනම් එතනින් කියන ඉලක්කම කීයද පුතේ 900 කොහොමද අපි කියන්නේ 900 දැන් කළු පාට පෑනෙන් ලියලා තියෙන ඔක්කොම තැන් ටික පුතලගේ හිස් තැන් ටික අනිත් ඒවා ඔක්කොම සර්මිල් පාට පෑනෙන් ලස්සනට ලියලා තියෙනවා එර්මාද එතකොට පුතාලට දැන් මේ වැඩේ හොඳට පැහැදිලිව තනියම කරගන්න පුළුවන් එතකොට මෙන්න මේ ඉලක්කමෙන් දැක්කර අගේ තීරුව තමයි චුට්ටක් පුතලට ගැටලුවට තියෙන්නේ හැබැයි සර් ඒකෙන් ලේසි ක්‍රමයක් පුතලට කියලා දුන්නා ඒක නිසා හොඳට මේ වැඩේ අවබෝධයෙන් කරොත් පුතාලට හොඳට ගණිතේ නැත්නම් ගණන් ටික හදාගන්න පුළුවන් වේ. ඒ වුණාද ආර ක්ලාස්වල හදාගන්න පුතාව. ලියලා ඉවරයි සර්. හා හොඳයි මුදේ හොඳයි ඈ. අපට කියාලේ පෙන්න හොඳයි. ඉවරයි සර්. හොඳයි. දකින්න ලියලා ඉවරයි සර්. හොඳයි. ලියලා සපට කිනකෝ. සර් ඉන්න පුතාලේ හදිස්සිය මකන්නේ නැහැ. තේරුනේ නැද්ද ඒක? තේරෙන්නේ ලේසි සිය ස්ථාන දස ස්ථාන එක ස්ථාන දන්නවනේ දර වීදුවා ලියනවා. ඔව්. ඈ දැන් මෙතන ඉලක්කම දීලා තියෙනවනේ. මේ ඉලක්කම දීලානේ මෙතන නේද ඉලක්කම 6 තියෙන කොයි එකේද මේ? හය තියෙන්නේ කොයි පැත්තේද මේ එක ස්ථානේ අවසානේනේ එක ස්ථානේ කියන්නේ අවසානට කියවෙන අංක 6 එතකොට එක ස්ථානේ එහෙම තමයි මෙහෙම වෙන්නේ මේ අවසානට කියවෙන ටික එක ස්ථානේ මේ දස ස්ථානේ මැද තියෙන එක මේ සිය ස්ථානේ තේරුණාද ඊළඟට කියන්නේ කොහමද මේක කියවෙන්නේ මේ හතර තියෙන්නේ කියවෙන්නේ කේද එකක් දහස්ථානේ එක දන්නේ 10 20 30 40 දහස්ථානේ 10 10 යන්නේ හින්දා 40 ලියනවා ආ 1 10 100 1 10 100 හරි නේද චුට්ටක් මයික් ඕෆ් කළා නැත්තම් පුතලට බාධාවක් වෙන නිසා අපි ඊළඟ ගානට යන්නයි හදන්නේ මම හිතන්නේ හැම එක්කෙනාම දැන් පුතලගේ මේ වගුව සම්පූර්ණ කරලා ඇති මගේ දරුවෝ ඊළඟට අපි යනවා පුතලගේ ඊළඟ ප්‍රශ්නෙට හැම කෙනාම වගුව සම්පූර්ණ කරලා ඇති ගැටලුවක් නැහැ එතකොට සර්ෝය කියලා දුන්න විදිහට මුදවට පැහැදිලිව මේ වැඩේ කරන්න ඕනේ chat box එක on කරලා තියන්නම් කාට හරි message එකක් දාන්න ඕන නම් chat box එකේ message එකක් දාන්න ඕනේ හරි ඊට පස්සේ අපි යනවා තව ලියනා ඉන්නවද chat box එකේ message එකක් දාන පුතේ ඉන්නවද නැත්නම් අතුස්සන්න පුළු ලියනා ඉන්නවද අනිතයත් පාස් දාන්න ඕනේ
හරි නේද? කට්ටිමයි ඉවරයිනේ. ආ. ඊළඟ ගාන ගොඩාක් වැදගත් පුතේ. පුතලාට පිළිතුරු ලියන්න කියලා කියනවා හැබැයි සර් කියලා දෙන විදිය හොඳට අහගන්න ඕනේ. දැන් පුතලාට තේරෙනවද? සර් කියලා දී කියන සර් කියලා දෙන විදිය ගොඩාක් ලේසි නේද? ඈ සර් කියලා දෙන විදිය පුතලාට ඕනේ ගානක උත්තරයක් ගන්න ලේසි විදියක් නේ සර් කියලා දෙන්නේ. නැත්තම් පුතලා මේ දක්වා ඉගෙන ගත්ත දේ චුට්ටක් අපි දැන් වෙනස් කරලා හදාගන්න ඕනේ. මොකද ගණිතය කියලා කියන අමාරු විෂයක් නෙවෙයි. ඒ හැම ගානක්ම හදන්න ලේසි ක්‍රම තියෙනවා. අන්නේ ක්‍රම තමයි සර් මේ කියලා දෙන්නේ. එතකොට ලේසි ක්‍රමයකින් ඉක්මනින් ලොකු කාලයක් ගත වෙන්න තු ඉක්මනින් උත්තරේ ගන්න පුළුවන්. දැන් ඔය සමහර යාළුවෝ චුට්ටක් පරක් වෙන්නේ ඇයි ඒ? ඒ යාළුවා හුරු වෙලා තියෙන රටාව පුතේ. අන්න එකයි ගැටලුව තියෙන්නේ. ඉතින් අපි කෙටි ක්‍රමයකට හුරු වෙන්න ඕනේ. තේරුණාද? ආයි. දැන් මොන අපි යනවා පුතාලගේ 6 වෙනි ප්‍රශ්නෙට. දැන් බලන්න අපි ප්‍රශ්න පහක් අවසන් කළා. ලොකු වල ටිකක් කරලා තියෙන්නේ. තේරුණාද? right. මෙන්න අපි යනවා පුතාලගේ 6 වෙනි ප්‍රශ්නෙට. හොඳට බලා ගන්න සර් බෝඩ් එක මකනවා. ආවට ගියාට මේ වැඩේ කරන්නේ නැහැ. හොඳට බලා ගන්න. මෙන්න 6 වෙනි ප්‍රශ්නෙ. හොඳට බලා ගන්න. පුතාලා ඉස්සෙල්ල වගේම අර පහ ලිව්වා වගේම මෙතෙන්ටත් මොකද කරන්නේ? 6 කියලා දාන්න. මොකද පුතාලා කරන්නේ? අලුතෙන් ප්‍රශ්න අංකයක් දාගන්නවා කීයද 6. අලුතෙන් ප්‍රශ්න අංකයක් දාගන්නවා කීයද 6. ඔන්න 6 කියලා දැම්. ඉස්සෙල්ල වගේම වරහන් තුල පුතා දානවා මෙතෙන්ට 1 රූලක් ඇරලා 2 රූලක් ඇරලා 3 රූලක් ඇරලා 4 රූලක් ඇරලා 5 කියලා ලස්සනට දාන්න. පුතාලගේ මේක නම් කියන එක නම් 4ක් නිසා 4ක් දාගත්තාම ඇති. හැබැයි මගේ දරුවෝ මම කියන විදිහට මේ වැඩේ කරන්න ඕනේ. නැතුව ආවට ගියාට එහෙම කරන්නේ නැහැ. අපිට පිළිතුරු ලියන්න කියන්නේ මෙහෙමයි. සිය ස්ථානයට දාණ්ඩලු 4 10 ස්ථානයට දාණ්ඩලු 7 1 ස්ථානයට දාණ්ඩලු 5. එහෙනම් අපි හොඳට බලා ගන්නකො සර් මෙතනින් ලියන්න සංඛ්‍යාවක් 2යි 3යි 5යි කියලා මේක පුතාලා ලියා ගන්න නැහැ. මේක ලියන්නේ ඔන්න 2 3 5 කියලා සංඛ්‍යාවල් ලියි. මේක අපි කියන්නේ කීයද? එක ස්ථානයේ ඉලක්කම. ඒ කියන්නේ කෙළවරේම තියෙන්නේ. මේක අපි කියන්නේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම. මේක අපි කියන්නේ මොකද්ද? සිය ස්ථානයේ තියෙන ඉලක්කම. ඔන්න ඔමන අපිට ඉලක්කම් ටික හම්බ වෙන්නේ. දැන් පුතාලා කරන්නේ මෙහෙමයි. සිය ස්ථානයේට 4 දාන්න කියලා කියනවනේ. ආ බැලුවා මෙන්න සිය ස්ථානය ලියන්නේපා මෙතෙන්ට 4 දැම්. 10 ස්ථානයේට 7 දාන්නලු 10 ස්ථානයේ තියෙනවා අන්න 7 දැම්මා. 1 ස්ථානයේ දාන්නලු 5 අන්න 5 දැම්මා. දැන් කීයද හරියස්සලා තියෙන සංඛ්‍යාව? 475. අන්න පුතාලා මෙතන එක කොටුවක ලියනවා 4. මෙතෙන්ට 7 ලිව්වා මෙතෙන්ට 5 ලිව්වා. ඒ ක්‍රමයේ ලේසි නේද? එතකොට පුතාලාගේ සමහරුන්ට මෙහෙම ලියා ගන්න ඕනෙත් නැහැ. එක වතාවේ පුළුවන්. එහෙම බැරි යාළුවෝ තුපන්ති ඉන්නවනේ. ඒක නිසා 4 ලිව්වා සිය ස්ථානයේට 10 ස්ථානයේට 4 ලිව්වා 1 ස්ථානයේට 5 ලිව්වා අන්න එනවා 4යි 7යි 5යි. ඒ කියන්නේ කීයද? 475 කියෙන්නේ 475. තේරුණාද? අන්න එනම් පුතාලා මෙතන ලිව්වා ඉලක්කම 475. 475. තේරුණා නේද? පැහැදිලි නේද? ගැටුවක් නෑ නේද? අන්න එහෙනම් 475 කියලා සංඛ්‍යාව පුතාලා ප්‍රශ්න ටික දාලා ලස්සනට ලියාගෙන යන්න. තේරුණාද? right. ඊළඟට මේක කියන්නේ පුතාලා පුතාලා ලියන්නේ උත්තරේ විතරයි. ඈ right. ඊළඟට එක ස්ථානයේට දාණ්ඩලු බිඳුව අන්න එක ස්ථානයේ තියෙනවා බිඳුව ගෙනහිලා දැම්. සර් මේ ටිකත් ඕනනම් මගන්නම්. පොඩික විතරක් තියන්නම් මුදල පුතාලා ලේසියෙන් යා. එක ස්ථානයේට කීය දාන්නේ බිඳුව දැම්. ඊට පස්සේ පුතාලාට කියනවා සිය ස්ථානයේට 3 අන්න මෙතෙන්ද කීය දාන්නේ 3. ඊට පස්සේ 10 ස්ථානයේට 6 දාණ්ඩලු අන්න 10 ස්ථානිය 6 දැම්මා. අන්න සංඛ්‍යාව හැදිලා. ලේසි නේද? එහෙනම් කිය දෙන්නේ 3යි 6යි 0යි කියන්නේ 360. අන්න එහෙනම් මෙතෙන්ට දැම්මා කීයද? 360. කිය දෙන්නේ 360. ලස්සන ලිව්වා මෙතෙන්ට කීයද? 360. හරිද? right. ඔන්න 360. තේරුණාද? right.
ඊළඟට ඔන්න මෙතනින් පුතාලා 300 හරි කියලා ලියනවා විතරයි මෙතන මුකුත් ලියන්නේ නැහැ. පැහැදිලි නේද? ආයි ඔන්න සර් මේකත් මකන්න. ඊළඟේ පුතාලගේ 3 වෙනි ගාන 10 ස්ථානයේද බිඳුව මෙන්න 10 ස්ථානයේ තියෙනවා මෙතෙන්ද කීයද බිඳුව ඊට පස්සේ කියනවා එක ස්ථානයේදත් බිඳුව එක ස්ථානයේ බිඳුව දැම් ඊළඟට කියනවා සහ සිය ස්ථානයේ 7 ආ සිය ස්ථානයේ තියෙනවා මෙතෙන්ද දැම්මා කීයද 7 අන්නේනම් කීයක් එනවද 700 කියලා එනවා පුතාලා මෙතනින් ලියා ගන්නවා කීයද 700 මගේ දරුවෝ ලියන්නේ CR පොතේ එක කොටුවක එක ඉලක්කමයි එක කොටුවේ ඉලක්කම් දෙකක් පුංචියට එහෙම අතුලට දාන්නේ නැහැ එහෙම ලිව්වොත් හරියටයි බලන්න සර් ලියන විදිය එක කොටුවක ඉලක්කමක් එන්න ලස්සනට ලියන්න ඕන තේරුණාද රයිට් ඔන්නේ කීවෙනි ගානද 3 වෙනි ගාන හරි නේද ඊළඟට සර් මේකත් මකන්නම් ඊළඟට මං යනවා පුතාලගේ 4 වෙනි ගානට හතර වෙනි ගානේ තියෙනවා සිය ස්ථානයේද 9 අන්න මේකෙලින්ම පුතාල කීයද දාන්නේ 9 9 ඊළඟට එක ස්ථානයේදත් 9 ආ එක ස්ථානයේ කෙලින් දැම්මා කීයද 9 ඊට පස්සේ 10 ස්ථානයේ බිඳුව මෙතෙන්ද දැම්මා කීයද බිඳුව අන්න එහෙනම් උත්තරේ එනවා 9.0.9 අපි මෙතෙන්ද ගන්නවා පුතේ 9 බිඳුවයි 9යි ඒ කියන්නේ පුතාලා දන්නව ඉලක්කම එන්නේ කීයද 909 කියදෙන්නේ 909 එහෙනම් බලමු තව වතාවක් මූල ඉඳලා පළවෙනි එක 475 ඊළඟ එක 360 ඊළඟ එක 700 ඊළඟ එක අපි කියන්නේ කීයද 909 පළවෙනි එක 475 ඊළඟ එක 360 ඊළඟ එක 700 ඊළඟ එක කීයද 900 කොහොම ලියා ගන්න එක ලේසියි නේද පුතාලට විභාගෙදි ගාණක් ආවොත් මෙන්න මේ වගේ 1ේවා 10ේවා 100ේවා කියලා ලියා ගත්තාම වැඩේ හරිය ලේසි ඒක නිසා හොඳට මේ වැඩේ සර් කියන පිළිවෙලම කරන්න ඕනේ එතකොට පුතාලට හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් වේ තේරුණාද රයිට් ඔන්න 6 වෙනි ප්‍රශ්නේ 1 හරි 2 හරි 3 හරි 4 හරි තේරුණාද රයිට් දැන් කාටද ප්‍රශ්නයක් තියනවා නම් අහන්න සර් සවුන්ඩ් ඕන් කරන්න පුතාලට ගැටලුවක් තියනවා නම් අහන්න පුළුවන් තේරුණාද රයිට් කාට හරි ගැටලුවක් තියෙනවද කාට හරි ගැටලුවක් තියෙනවද පුතේ නැහැ නේද ආයි හරි ඒ අභ්‍යාසය හරි ලේසි නේද පුතේ එතකොට පුතාට මුදවට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් ගැටලුවක් නැති එහෙමද රයිට් ඒක ලේසි අභ්‍යාසයක් විභාගෙදි ගානක් ආපුවම අර සර් පහලින් ලිව්වා වගේ 1ේවා 10ේවා 100ේවා ලියලා තමා උත්තර ගන්න නැතුව ආවට යාට උත්තර ගන්නේ නැහැ පැහැදිලිද රයිට් ඔන්න එතකොට ඒකත් හරි හරිද ඊළඟට ඔව් පුතාලගේ මෙන්න මේ කොටස අංක 7 මේ තියෙන ප්‍රශ්න අංක 7 ඒකත් ලේසි පුතේ අමාරු දෙයක් නෙමෙයි ගණක රාමුව මොකද අපි කියන්නේ ගණක රාමුව මේක අමාරු දෙයක් නෙමෙයි පුතාලට මොකද කුංචි මාතෘකාවක් තියෙනවා ගණක රාමුව නේද ආතයි පුතාලා පොතේ මුකුත් ලියන්නේ නැහැ ඔව් මුදේට බලන්න ඕනේ ඔව් මෙන්න බලන්නකෝ ආ ඔය ගණක රාමුවේ අර වගේමයි හොඳට බලා ගන්න ඕනේ ගණක රාමුවේ අපි ගණක රාමුවක් අඳහම මේ වගේ හොඳට බලා ගන්න පුතාලා මේ ගණක රාමුව අඳිනකොට මෙන්න මේ දේවල් පිළිබඳව හොඳට හිතන්න ඕන. එක වතාවේ අලි රූල් අරගෙන උන්න සර් කිව්වා ගණක රාමුවක් අඳිනවා කියලා එහෙම අඳින්නේ නැහැ. හොඳට බලන්නකෝ. පුතාලා අඳිනකොට මෙන්න මේ ගණක රාමුව මේ වගේ ලස්සනට සමාන කෑලි තුනකට බෙදන්න ඕනේ. පුතාලගේ පුටු රූල් පොතක් තියෙන්නේ ඒක නිසා ඔකේ නෝ ප්ලීස්. මේ කොටු ගණ මේ අඳින ගමන් කියන්න පුළුවන්ද? අප කියන්න කියලා චුරක් ඉන්න පුතා කලබල වෙන්න එපා අඳින්නේ නැහැ දැම්ම සර් අඳිනකොට කියන්නම් ඈරයි හරි එතකොට පුතාලට මේකේ ගන්න පුළුවන් මෙන්න මේ වගේ නේ
මේ පැත්තට කොටු තුනක් ගන්න පුළුවන්. මේ පැත්තට පුතලගේ කොටු දෙකක් ගන්න පුළුවන්. හරිද? මේ පැත්තට කොටු දෙකක් අරගෙන මේ පැත්තට කොටු තුනක් අරගෙන අඳින්න පුළුවන්. මොකද ධනතරාමු අඳිනකොට ගොඩාක් දරුවෝ කරන්නේ මේවගෙන හිතන්නේ. ඔහේ අඳිනවා එහෙම බෑ. ඊට පස්සේ මෙතනින් අපි කියන්නේ එකේවා යන්න දානවා එකේවා කියලා කියන්නේ. මෙතනින් 10 ඒවා කියලා කියන්න දයන්න දානම 100 ඒවා කියලා කියන්න මෙතෙන් මොකද කරන්නේ අපි සියන්න දානම 1 ඒවා 10 ඒවා 100 ඒවා 1 ඒවා 10 ඒවා 100 ඒවා පුතා මේ ඝන ග්‍රාමයේ කූරා අඳිනකොට හරි මැදින් අඳිරුවල කියලා ඔහොම උඩට අඳින්න ඕන මේකෙත් හරි මැදින් ඕම උඩට අඳින්න ඕනේ මේකෙත් හරි මැදින් මොකද කරන්නේ උඩට අඳින්න ඕනේ පුතලා මෙන්න මේක හොඳට හිතන්න ඕනේ මේක ගොඩාක් අයගේ නෑ ඝනග්‍රාමයේ බෝල දානකොට ඕම බෝලයක් ඇඳලා ඊළඟ බෝලේ ඕම කැපෙන්න දාන්නේ කැපෙන්න දැම්මොත් ඝනග්‍රාමුව වැරදි මෙහෙම දාන්නෙත් නෑ මුදල බලා ගන්න ඕනේ මේ මා ඝනග්‍රාම උසරාදී අඳින්න වෙනවා ඔහොම දාන්නෙත් නෑ මේ අතර හිඩසක් එන්න එහෙම ගණනාමයේ බෝල දාන්නෙත් නෑ ඔව් හොඳට පුතලා මතක තියාගන්න ඕනේ ගණනාමයේ බෝල දානකොට අනිවාර්යෙන් මේ බෝලේ ඔන්නෝම ගැවෙන්න ඕන බලන්න ඔය සර් පෙන්නේ ගණනාම වල හැම බෝලයක්ම එකිනෙක ගැපිලා තියෙන්නේ ඒක නිසා බෝල අඳිනකොට ලස්සනට පරිස්සමට පුතාලා මේ වැඩේ කරගෙන යන්න ඕනේ ආවට ගියාට මෙහෙම මෙහෙම බෝල අඳින්න ඕන ඔහොම සමහරුගේ බෝල උන්නෝ හරි ගැටයි උන්නෝ හරිද ඒක නිසා පුතා මයික් ඕෆ් කරන්න වෙයිද සෝ කඳින්න ඕනද නෑ අඳින්න නෑ පුතේ ඔව් පුතාලා ගණන් ග්‍රාම අඳිනකොට සර් කියපු විදිහටම මෙන්න මේ විදිහට බෝල එකිනෙක ගැවෙන්න ඔන්නෝම ලස්සනට බෝල එකිනෙක ගැවෙන්න සමාන වෙන්නත් ඕනේ කියන්න පුතේ බෝල එක සමාන වෙන්නත් ඕනේ ආ ඔව් පුතේ බෝල එක සමාන වෙන්නත් ඕනේ නේද බෝල එක සමානව ගොඩක් දරුවෝ අඳිනවා ඒක පුතාලා කියන්නලුවක් නෑ ඒ වුණාට මෙන්න මේ වගේ අර බෝල කැපෙන්න අඳිනවා ගොඩක් අය ඔන්නෝම ඔහොම ඇඳහම ලකුණු හම්බ වෙන්නේ නැහැ ගණිතයේදී. ඒක නිසා පුතාලා හැම එකේනම හරියට ලස්සනට මේ වැඩේ කරගෙන යන්න ඕන. තේරුණාද? ආරයි. දැන් ඔන්න පුතාලගේ මෙතන තියෙනවා 5. ඔකේ නේද පුතේ? ඔකේ යන්නේ. මේ ඔතන අර සියස්ථානේ දස්ථානේ කස්ථානේ තියෙනවනේ. ඔව්. මේ ඔතන ඔසේ දෙන විදිහටම බෝලන් දින්න ඕනද? මෙහෙමයි දැන් පුතාලගේ ඔය පොටුවක් තියෙනවානේ පුතාලගේ ඔය පොටු තියෙනවානේ පුතාලගේ සීආර් පුතේ නේද මෙන්න මේ පොටුවක ඔන්නෝම බෝලයක් ඇඳ ගත්තාම ඒ ඔන්නෝම ලස් පොටුවක බෝලයක් ඇඳහම ලස්සනට ඔය වැඩේ එනවා එනවාද ඒ නිසා පුතාලා දැන් ඔය පුතාලගේ දීලා තියෙන පොතේ මේ මේ ඔය අච්චු පුතේත් පෙන්නන්න එහෙමයි නේද හොඳට බලන්නකො පොටුවක බෝලයක් නේද යාළ ඇඳලා තියෙන්නේ ඒ නිසා අපි ඒ විදිහටම මම ඒක නෙවෙයි හැන්නේ මේ අර මේ සියස්ථානේ අර ඉරිගාල තියෙන තුනක් ඔව් අර සියස්ථානේට බෝල දෙකයි දහස්ථානේට බෝල් දෙකයි එකස්ථානේට බෝල පහකුයි එතකොට ඒ ගන්න මන් ඉන්න ඕනේද බෝල නෑ ඔමිනකෝ සර් තාම පුතාලගේ සර් මේ පුතාලට මේක අඳින විදිය විතරයි කිව්වේ තේරුණාද තාම පුතාලට මේක ඝනග්‍රාමුවක ඝනග්‍රාමුව සර් ඇඳලා පෙන්නුවේ නෑනේ. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙහෙම අඳින්න ඕනේ කියලා කිව්වා විතරයි. තාම පුතාලා එකක්වත් අඳින්නේ නෑ. අඳින්න සර් කියනවා චුට්ටක් ඉන්න කලබල නැතුව. හරිද? ආරයි. දැන් මොන්න පුතාලගේ හොඳට බලන්නකෝ මේ ප්‍රශ්න අංක 4 ගිහලා මොකද අහන්නේ කියලා. මේ තියෙන්නේ ඝනග්‍රාමුවේ නිරූපිත සංඛ්‍යාව ලියන්න. ආ ඝනග්‍රාමුව අඳින්න කියලා කියනවද? නෑ. ඝනග්‍රාමුවේ තියෙන සංඛ්‍යාව ලියන්න විතරයි කියන්නේ. ඝනග්‍රාමුව අඳින්න කියලා කියන්නේ. ඔයාලා කරන්නේ මෙහෙමයි. හොඳට බලාගන්න පුතාලා. ආ. මේව අඳින්නේ නැහැ සර්. අඳින්න වෙනම දෙනවා ඈ. right. පන්තිය වලට බොහොම පිළිවෙලට යන්නේ. මෙතන තියෙනවා පුතාලාගේ කීයද ප්‍රශ්නාංක 7 කියලා දාලා. හරිද? ආ. එක දාගන්න. 7 කියලා දාලා එක කියලා දා. හරිද? 7 කියලා දාලා එක කියලා දා. දැන් මොන්න පුතාලගේ මෙන්න මෙතන තියෙනවා නේද පළවෙනි ඝනග්‍රාමුව මේ තියෙන්නේ
අන්නේ ගණකරාමුවේ තියෙන ඉලක්කම තමයි අපි වචනෙන් ලියන්න ඕන. හරිද? වචනෙන් ලියන්නත් ඕන නම් පුළුවන් ඉලක්කමෙන් ලියන්නත් පුළුවන්. අපි ඉස්සෙල් ඉලක්කමෙන් ලියන්න පුරුදු වෙමු. ආ සියස්ථානයේ කුරේ බෝල කීයක් තියෙනවද? හතරක් තියෙනවා. අන්න පුතාලා හතර ලියු. ඊළඟ කුරේ ගණන් කළොත් බෝල 3යි 3යි බෝල කීයක් තියෙනවද? හයක් තියෙනවා. අන්න පුතාලා මෙතෙන්ට හයක් කියලා දැම්. එතකොට දැන් ලියන්නේ එක කොටුවේ ඉලක්කම. ඊළඟ එක ස්ථානයේ කුරේ බෝල එකයි තියෙන්නේ. ඒක නිසා අපි එකක් දැම්මා. අන්න එහෙනම් ඔය තියෙන පළවෙනි ගණක්‍රමයේ නිරූපණය වෙන සංඛ්‍යාව අපි කියන්නේ කීයද? 461. කියලා අපි කියන්නේ 461. එහෙනම් පළවෙනි ගණක්‍රමයේ නිරූපණය වෙන සංඛ්‍යාව පුතාලා ලියා ගන්නවා කීයද? 461. ගණක්‍රම වඳිනවද? නැහැ. ගණක්‍රම වඳින්න වෙනම ගණන් අපිට දීලා තියෙනවා. මේකේ අපි ගණක්‍රම වඳින්නේ නැහැ. කතාව පැහැදිලිද? right. ඔකේ අනුදෙ. අන්නේ දුතේ ඉන්න. ඊළඟට අපි යනවා දෙවණි එක. සෑලිවුනේ නෑ හොමින්නක ජුට්ටා. හා පුතා ලියා ගන්න කලබල නෑ. සරියම මකන්නේ නෑ පුතේ බෝඩ් එක. උදේ හැම එකේම ලියා ගන්නකම් ඉන්න. තව ගණ කරාමුවේ සෝක්‍රියන. ද 461. ඕකේ අර පුතේ. එකේවා දා අර බෝල දාන්න ඕනද ගණ කරාමුවේ? බෝල අඳින්නේ නැහැ. ඉලක්කම විතරයි ලියන්නේ. බෝල අඳින්නේ නැහැ. තේරුණාද? ඔයාලට හරිය ආසයි නේ ගණ කරාමුවක් අඳින්න. චුට්ටක් ඉන්න කොහොමද සර්? කියලා දෙන්න කමුද? ඔව් ගන්නවද? චුට්ටක් ඉන්න. හරි. තේරුණ සංඛ්‍යා නාමයද ලියන්නේ? නෑ නම ලියන්නේ නැහැ. ඉලක්කමෙන් ලියන්න කියලා කියන්නේ. සංඛ්‍යා නාමය ලියන්නේ නැහැ ඉලක්කමෙන් ලියන්න කියලා කියන්නේ. දැන් හරි නේද පුතේ? හොඳයි කට්ටිය මුදොර වැඩ කරනවා පේනවා. මුදොර වැඩටි කරන්න පුතේ පන්ති ස්කෝල් යනකොට සර්ගේ පන්ති ඉගෙන ගන්න දේවල් පුතලට මුදොරට කරන්න පුළුවන් වෙයි. සෙටි. අපි යනවා ඔන්න දෙවනි ගණක රාමුවට. අපි යනවා දෙවනි ගණක රාමුව. උතලගේ දෙවනි ගණක රාමුවේ බලන්න සියස්ථානයේ දැක්වෙන කුරේ බෝල මුදුනට ගණන් කරන්න ඕනේ. මේ දිනේ බලන්නකො. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. බෝල කීයක් තියෙනවද? 8ක් තියෙනවා. එහෙනම් පුතා මෙතෙන් දා ගන්නවා කියද බෝල 8. කියක් දා ගන්නවද බෝල 8ක්. ඒ නිසා අපි 8ේ ඉලක්කම දැම්. ඊළඟ කූරේ බෝල පුතලගේ තියෙන්නේ ගණන් කළාම 5යි නේද? 5යි. මෙතෙන්ට පුතලා දැම්මා කීයක්ද? 5ක්. ඊළඟ කූරේ බෝල නෑ නේද? හැබැයි නෑ කියලා මෙතන හිස්ව තියන්නේ. නෑ කියලා හිස්ව තියන්නේ අනිවාර්යෙන් ඔයාලා බෝල නැත්තම් පුතේ මෙතෙන්ට කීයද දාන්නේ? බිඳුව දාන්න ඕන. බෝල නැත්තම් කීයද දාන්නේ? බින්දු. ඒක පුතාලා හොඳට මතකේ තියාගන්න ඕන. බෝල නැත්නම් කීයද දාන්නේ? බින්දු. බෝල තිරණම් බෝල ගන්න ගණන් කරලා දැම්මා. බෝල නැත්නම් අනිවාර්යෙන් හිස්ව තියන්නේ. බින්දුවක් දාන්න ඕන. එහෙනම් ඒ ගණක්‍රමයේ නිරූපණය වෙන සංඛ්‍යාව කීයද? 850. කිය නිරූපණය වෙන්නේ 850. 3. තුන්වෙනි ගණක්‍රමයේ මුදවට බලන්න ඕනේ සියස්ථානයේ බෝල කීයක් තියෙනවද කියලා මේ මුදල ගණන් කරන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට දැම්මා බෝල කීයක්ද? 6ක් තියෙන නිසා 6ේ ඉලක්කම දැම්මා. ඊළඟ කුරේ බෝල එකක්වත් නැහැ නේද? ආ ඒක නිසා අපි දාන්නේ කීයද? බිඳුව. බෝල නැත්නම් අපි දාන්නේ කීයද? බිඳුව. බෝල නැති හින්දා කීයද දාන්නේ? බිඳුව. එක ස්ථානයේ බලනවා බෝල කීයක් තියෙනවද කියලා. හොඳට බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා බෝල. එහෙනම් ඒක නිසා මෙතෙන්ට අපි දාන්නේ කීයද? 7. එහෙනම් එතනින් පෙන්වන සංඛ්‍යාව අපි කියන්නේ කීයද පුතේ?
607 කියලා අපි පෙන්නන්නේ 607 දැන් හරි නේද එහෙනම් පළවෙනි ගණක රාමුවේ පෙන්නන්නේ 461 දෙවෙනි ගණක රාමුවේ පෙන්නනවා 850 තුන්වෙනි ගණක රාමුවේ පෙන්නනවා කියලා 607 පැහැදිලිද රයිට් ඔන්න ගණක රාමුවේ පෙන්නන විදිහ ඒක හොඳට අවබෝධයෙන් පුතාලා කරගෙන යන්න ඕනේ වරද්ද ගන්නේ නැතු තේරුණාද එහෙනම් පළවෙනි එකේ 461 දෙවෙනි එකේ 850 තුන්වෙනි එකේ 607 පැහැදිලිද රයිට් ලස්සනට නිරවුල්ව හදාගෙන යන්න ඕනේ තේරුණාද රයිට් ඔව් කියන්න පුතේ ධනකරාමුවේ බෝල් ටික දාන්න ඕනේ නෑ 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 දැන් පුතාලා ධනකරාමු එකක්වත් අඳින්නේ නෑ සර අඳින්න කියලා දෙනවා එතකන් අඳින්නේ නෑ ධනකරාමුවේ බෝල ඊළඟට හතරවෙනි ධනකරාමුව තියෙනවා කියලා හතරවෙනි ධනකරාමුව ඔන්න හතරවෙනි ධනකරාමුව උතලගේ සියස්ථානයේ තියෙන බෝල 2යි 10 10 ස්ථානයේ බෝල 1යි 1 ස්ථානයේ බෝල කීයක් තියෙනවද 5ක් තියෙනවා එහෙනම් පුතා දාගන්නේ කීයද 5 ඒ කියන්නේ හතරවෙනි ඝන ග්‍රාමයෙන් පෙන්වන සංඛ්‍යාව උතලගේ කීයද 215 කියලා පෙන්වන්නේ 215 එහෙනම් හතරවෙනි ඝන ග්‍රාමයෙන් පෙන්වන සංඛ්‍යාව කීයද 215 හරි නේද පැහැදිලි නේද ආරයි ඊළඟට පස්වෙනි ඝන ග්‍රාමුව අන්තිම ඝන ග්‍රාමුව පුතාලගේ අන්තිම ඝන ග්‍රාමුව හොඳට බලන්න ඕනේ බෝල ගොඩක් තියෙනවා පැන්සලෙන් දැන් පුතර යච්චකත හම් වුණාම පැන්සලෙන් බෝලය 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 බෝලේ ගණන් කර ගන්න ඕනේ ඇයි ඒ එක බෝලයක් හරි අඩු වුණොත් මෙතන ලියන ගාන පුතාලගේ මොකද වෙන්නේ වරදිනවා ඒක නිසා බෝල ටික හරියටම ගණන් කර ගන්න ඕනේ අපි බලමු ගණන් කරලා මෙන්න මම පුතාලට ගණන් කරනවා පේන වැඩි වෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා එහෙනම් අපි මෙතෙන්ට දාගන්නවා කීයද 9ය කීයද දාගන්නේ 9ය ඊළඟ කූරේ බෝල බැලූ බැලවට පුතාලට පේනවා බෝල කීයද තියෙන්නේ 4. මෙතන දාගත්තා කීයද 4. එක ස්ථානයේ බෝල එකයි තියෙන්නේ මෙතෙන්ට දාගත්තා 1. අන්න උත්තරේනවා කීයද 941. හරිද? ඔන්න තව වතාවක් කියලා දෙන්නම්. පළවෙනි ඝන ග්‍රාමයේ තිබුණේ 461. දෙවෙනි ඝන ග්‍රාමයේ 850. තුන්වෙනි ඝන ග්‍රාමයේ 607 ඊළඟ එකේ 215 ඊළඟ එකේ කීයද 941 ඔන්න ඝන ග්‍රාමවල තියෙන සංඛ්‍යා අපි ලියන විදිය ඒක හරිය ලේසි නේද ගැටලුවක් නැහැ නේද ඔන්න වගේ පුතාලට විභාගෙදි ඝන ග්‍රාමු දීලා පුතාලට ඒ ඝන ග්‍රාමයෙන් පෙන්වන සංඛ්‍යාව ලියන්න කියලා කියනවා එතකොට හරියට ලියන්න පුළුවන්කම තියෙන්නේ ඕනේ එහෙම ලිව්වොත් තමයි අපිට හරියටම උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ නැත්නම් අපිට හරියටම උත්තර ගන්න බෑ ඒ කියන්නේ වැරදි උත්තර තමයි පුතාලගේ එන්නේ ඒක නිසා හරියට ගණන් ග්‍රාමෝ දිහා බලාගෙන බෝල හරියට ගණන් කරලා බොහොම ලස්සනට පිළිවෙලට පුතාලා මේ වැඩේ කරගන්න ඕනේ ගණන් ග්‍රාමෝ කියලා කියන්නේ අමාරු පාඩමක් නෙවෙයි තාමත්ම සරල පාඩමක් ඒක නිසා ගණන් ග්‍රාමයේ හොඳට ලස්සනට පුතාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ ගණන් ග්‍රාමෝ අඳින්න දුන්නොත් ඉස්සරහදී සර් දෙන ප්‍රශ්න පත්‍රවල නිබන්ධනවල පුතාලට ගණන් ග්‍රාමු අඳින්න තියෙනවා ඒව ලස්සනට පිළිවෙලට පුතාලට කරගන්න පුළුවන්කම තියෙන්න තේරුණාද රයිට් දැන් ගැටලුවක් නැහැ නේද අන්න හරි ඊළඟට පුතාලගේ මෙන්න මෙතන තියෙනවා ඊළඟ 8 වෙනි ගාන අද අපි එක කතා කරන්නේ නැහැ පුතාලගේ 8 වෙනි ගාන මෙන්න මෙතන තියෙන්නේ මේ ගාන එක අලුත් දෙයක් පුතාලට කියලා දෙන්න ඕනේ අලුත් දෙයක් අද හීපත් මොකද තියෙන්නේ හීපත් ඒක අමාරු නෑ ඒ උනාට හීපත් කියන්නේ මොනවද කියලා පුතාලා දන්නේ හීපත් මොකද තියෙන්නේ හීපත් එතකොට ඒක අපි ලබන සතියේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා හීපත් හීපත් කියන්නේ මොනවද ඊට පස්සේ ඒ වගේ පෙන්වන සංඛ්‍යා ලියන්නේ කොහොමද කියලා එතකොට අද අපි කතා කළා ඝන ග්‍රාම
ඊට පස්සේ 18ට අඩු සංඛ්‍යාවක් වචනෙකින් කියන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඉලක්කමෙන් ලියන්නේ කොහොමද? ඒ ඔක්කොම අපි කතා කළා. දැන් අපි හොඳ තැනකට ඇවිල්ලා ඉන්නේ. දැන් පුතාලට 18ට වඩා අඩු ඕන සංඛ්‍යාවක් ඕනනම් අම්මට ලියන්න කියනවා. පුතාලට අහන්න කියන්න පුළුවන් මේ සංඛ්‍යාව මොකද්ද කියලා. ඝනක්‍රාමී ඕන සංඛ්‍යාව පෙන්වන්න පුළුවන් මොකද්ද කියලා. ඝනක්‍රාමයේ පෙන්වලා තියෙන සංඛ්‍යාවක් පුතාලට ඕනනම් ලියා ගන්න පුළුවන් මොකද්ද කියලා. අන්නේ වගේ ලස්සන වැඩ ටිකක් දැන් පුතාලට ගෙදෙටි කරන්න පුළුවන් වෙනවා. එතකොට CR පොත ගත්තේ නැති අය CR පොතක් අරගෙන ලස්සනට මේ වැඩේ කරගන්නත් ඕනේ. ඊට පස්සේ අද අපිට පාඩම් පන්සල් වගේ දේවල් ඕනුනේ නැහැ. ඉස්සරහදීම ඕනේ වෙනවා. ඊට පස්සේ පාඩේ මොකටද ආසි ඕන වෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් අපි ඉස්සරහදී ඕනේ වෙනවා. සරේ ඔක්කොම ගන්න කියලා පුතාලට කියලා තියෙනවා. ඒ ටික ලස්සනට අරගෙන පුංචි මල්ලක දාලා ඊට පරිස්සම තියන්න ඕනේ. චුට්ටක් ඉනකොටේ පරිස්සම තියන්න ඕනේ. ඊට පස්සේ පුතාලට සර ගන්න කියලා කිව්ව ගමන් ඒවා අරගෙන අපි ක්‍රියාකාරකම් ගොඩක් කරනවා. ගන්න කියලා කියන්නේ ගන්නේ හදනවා විතරක් නෙමෙයි. පොතේ ලියනවා විතරක් නෙමෙයි. වැඩ ගොඩක් අපිට කරන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නේ අපි ඔයාලගේ මේව හොඳට මතකෙ තියාගන්න ඕන. විසනතු ආවඩ ගියාට තනින් තනින් අරහින් මෙහින් අපි කරන්නේ. දැන් පුතාලට පේනවද? සර් අභ්‍යාස මාලාව විතර හැම ගානක්ම හදනවනේ. හැම ගානකම උත්තරය සර් පුතාලට දෙනවනේ. හැම ගානක්ම හදන්න හැටි කියලා දෙනවනේ. ඒක නිසා මේ වැඩේ ලස්සනට පිළිවෙල පුතාලා කරගෙන යන්න ඕ. තේරුණාද? right. එහෙනම් පුතාලට දැන් තියෙනවා නම් අද පාඩමේ මොනවාරි ගැටලුවක් අමාවතනක් තියෙනවා නම් අහන්න පුළුවන්. පන්තියේ මොනවාරි අමාවතනක් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්නකෝ බලන්න ගැටලු තියෙනේ. ඔකියන්ද? මට සිග්නල් නැති වුණා මොන හරි කතරින් කරන්න කිව්වද? ඈ හෝම්වර්ක් මොකුත් කිව්වේ නෑ පුතේ. හෝම්වර්ක් තාම මම පුතාලට දෙන්නේ නෑ කිසිම හෝම්වර්ක් එකක්. මොකද තාම ඔයාලා මගේ රටාවට හුරු වෙලා නෑ. ඔයාලා එක එක විදියට කරන්නේ ඒ නිසා තාම හෝම්වර්ක් දුන්නේ නෑ. තාම මොනවද කියන ගැටලු? සෑද පාඩම ලේසි. පාඩම ලේසි නේද? හොඳයි. අද පාඩම ගොඩක් ලේසි. හැම පාඩමක්ම අමාරු නෑ. හැම පාඩමක්ම ලේසි. තියෙන්නේ හොඳට මහන්සියලා පුතාලා සර් දෙන විදිහම කරන්න වැඩි. එතකොට හරි. එහෙනම් තව මොනවද කියවද? සර්. ආව අම්මට තාත්තට ගෙන දිනවා නම් අහන්න මගේ. සර් මේ විදිහටම ස්ලෝ එකේ ආන්සර් තව චුට්ට කාලයක් මොකද මේ අපේ පුතා එන ස්ලෝ සර් මේ ටිකක් ගල් හරි අමාරු විසය එකයි ඔව් නෑ හරි අමරා හින්දේ මට පැහැදිලි වෙනවා මේ අමරා මෙහෙම කරන්නකෝ දැන් මේ අමරාට ඔය ඔක පුතාගේ මහා දුර්වලතාවයක් නේ ඒකේ කියනාගේ ඒකේ යන වේග වෙනස් හැබැයි ඕක අමරාට ප්‍රශ්නයක් වෙන විභාගෙදී ගන්නේ ප්‍රශ්න පත්‍රයක් දීලා යාට වෙලාවට වැඩ කරන්න බැරි ගැටලුවක් වෙනවා අමරා මෙහෙම කරන්න ඒක හොඳම දේ තමයි චක්‍රේ අපි ගුණනවා කියලා කියන්නේ ගුණන වගුව චුටක් අම්ම සබ්දනා කරලා කියවන්නේ යාට ඒක අවබෝධ වෙන විදිහට ඊට පස්සේ දැනට ගුණන වගුව හොඳට කියන මෙහෙම දැන් උදාහරණයක් අපි දෙවාරයක් කියලා කිව්වොත් දෙවාරයක් 1 2යි දෙවාරයක් 2 4යි දෙවාරයක් 3යි මේ යාට ස්පීඩ් ඉස්සෙල්ලාම පුංචි දැනකින් පටන් අරගෙන යාය සමාන ඉස්සෙල්ලා ඇඟිලි වලින් එම හදයි ඇඟිලි වලින් එම හදයි දෙවාරයක් 1 දෙවාරයක් 8 එහෙම කිව්වහම යා ඇඟිලි වලින් හදයි එම හදන්න ආරයි ඊට පස්සේ ඒක එයාත් එක්ක නොකරවා අම්ම දිගින් දිගට කියව කියව යන්නේ. ඔන්න ඔය ගුණන වගුව හරියට හදාගත්ත ගමන් ඔය දරුවාගේ අඩුපාඩු මගේ වෙනවා. බලන්නකො ගුණන වගුවද අපිට සාමාන්‍යයෙන් පස්වාරයකට අඩුවෙන් මගේ අපි දැන්ට යන්නේ. ඒ නිසා අන්නේ අඩුපාඩුව දරුවාත් එක්ක හදාගන්න. එතකොට ඔය අම්මලාගේ ඔය ස්ලෝ හිමින් යන gati හදාගන්න පුළුවන්. මං කිව්වේ පැහැදිලිද දැන්නේ? පැහැදිලි සර් වැඩේ කියන්නේ මෙයා ඒවත් එක්කලා ඉන්නවා හරි අමාරු දැන් මේ සර්ගේ ක්ලාස් එකට අර හවස් වරුව තියෙන හින්දා මේ දැන් මේ ආයතනෙම තියෙන හින්දා මේ මම ওই ක්ලාස් ඔක්කොටම තියවනවා මේ අල්ල ගන්න හරි අමාරු ඉස්ස කිසිම දෙයක් නෑනේ ඒ මෙහෙමයි ඔය වයසේ තියෙන්නේ හැටි අම්මා ඉතින් ඔය දංගයි කියලා කියන එක මහා ලොකු ගැළුවක් මේ ඔක නගද නගලමයි අපි ඇත්තම හොඳයි ඒ කියන්නේ යාලා ක්‍රියාශීලී ඒක නිසා මේ අපලා ඒක අනුපාඩුවක් විදිහට හිතන්න එපා දරුවනේ ඒක දැන් ඒ දරුවා කියන අනුපාඩුව අපි ලකින්න ඕන අපේ දරුවා කියන වාසියක් විදිහට තේරුණා අමාරු තමයි තියාගන්න ඒ වුණාට ඔය ළමයි ඔය දරුවෝ ඒ විදිහට නම් සබ්ජෙක්ට් එක අවබෝධ කරගත්තාම ආයේ අනතර හෙතර කොයිද කියලා කියන්නේ බෑ ඒ නිසා ඉඳන්යි ඒව එහෙම කියනවා ඉතින් චුට්ටක් ওই වයසේ හැටි ඔක පුංචිකට වුණා තාම ඒ නිසා මේ අමලයක දුර්වලතාවයක් විදිහ කිසිම දෙයක් නෙපා දරුවා තේරුණාද මේ ලොකු වෙනදක් එක දුර්වලතාවයක් මගේ අපේ පුතා ළඟයි වැඩ කරන්නේ ඒක අවස්ථාවක් කරගන්න අම්මා තේරුණාද ඒක අවස්ථාවක් කරගන්න මේ දුර්වලතාවයක් විදිහ දරුවාට ඒක දැනෙන්න හරින්න එපා ඒ වුණාට පස්සේ ඒක ලියවි සයික ඒක අවස්ථාවක් කරගෙන ඉස්සරහට හැම විටම දරුවාගේ දුර්වලතාවේ අවස්ථාවක් කරගන්න
दक्ष उदाहरण लबन सत्यापि हम लबनावसर शुभरात्रि।